ලද සෙනින් කෙනේන අපගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් කුණුසුම් පුවතක් අද බොහෝ දෙමාපියන්ට සියවැටුපෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අමතර පන්ති සඳහා වෙන් කිරීමට සිදුවීමේ අසාමාන්‍ය ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ප්‍රවාහන වෑන් රථ සඳහාද අධික වියදමක් දැරීමට සිදුව තිබීම නිසා දෙමාපියන්ගේ වියදම තවත් ඉහළ ගොස් ඇතැයිද මේ සියලු අධ්‍යාපනික ආර්ථික අභියෝග ජය ගැනීමට පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජය ගෝලීය තිරසර සංවර්ධන අරමුණු වල 7 වෙනි ඉලක්කයවද සෑමට සම අධ්‍යාපන අවස්ථාහි වෙන ගුණාත්මක අධ්‍යාපනයේ දරුවන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයකදී අදහස් දක්වමිනි මේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වැටුප් විෂමතා ගුරු විදුහල්පති ගැටළු ගැනීම වැඩිහිටි පරපුරේ අයිතිවාසිකම් වෙතම අවධානය යොමු කරමින් සිටිය හොත් 42 ලක්ෂයේ සිසුන්ගේ අයිතිවාසිකම් මගහැරී රටේ අනාගතය අඳුරුවීම වැළැක්වීම අපහසු වන බවයි පන්ති කාමරය තුළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව කිසිවෙකු කතා නොකරන බවත් මේවර සාමාන්‍ය පෙළ විභාගයෙන් 6000ක් වූ සිසුන් සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත්ව තිබීමේ වගකීම බාර ගැනීමට කිසිවෙකුත් නැති බවත් පැවසු අමාත්‍යවරයා අයවැය අහරහා බිලියන 600ක ප්‍රතිපාදන වෙන් කරමින් ගුණාත්මක භවෙන් ඉහළ නව අධ්‍යාපන පරිවර්තනය වේගවත් කරන බවද පැවසීය මෙවැනි උණුසුම් පුවත් ලද්දසෙනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න